ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න, ඔබේ ඇඳුම එළිය රැකගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. අයිබෝන වික්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයේ සමගින් ප්‍රථමෙන් අපවදානියමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතයි. කොරෝනා වෛරසයේ ආසාදිත බවට මෙරටින් හඳුනාගත් තවත් රෝගීෙකු සුවය ලබයි. නිරෝධායනයේ වූ තවත් 201ක පිරිසක් අදත් නිවෙස් බලා පිටව යයි. ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2682ක් අත්අඩංගුවට. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපීමේ ජංගම සේවා ඇරඹේ. හඳුන්වා දෙන නව සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත්කුරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දබ්බෙපලක් නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. COVID-19 හේවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටින් හඳුනාගැනෙන රෝගීන්ගෙන් දෙවැනි රෝගියාත් සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා. මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස මේ වන විට 102ක්. මේ අතර වෛරසය ආසාද්‍ය බවට සැකපිට දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වූ 201 දෙනෙකුගෙන් යුතු පිරිසක් නිරෝධායන කාල සීමාව අවසන් කර අදත් සිය නිවෙස් වෙත පිටත් කර යවුණා. කොරෝනා වෛරසයේ ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 252 දෙනෙකු සහ විදේශිකයින් 3 දෙනෙකු දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. යේ අලුතින් හඳුනාගැනුණු නව කොරෝනා ආසාදිතයින් ගණන 5ක්. මේ විස බීජය, මේ වෛරසය වැඩිම සඳහා මිනිස් සිරුරක් අවශ්‍යයි. මේ වෛරසය බිම කොහෙවත් රෝපණය වෙන්නේ නැහැ. ඒ නිසා පුද්ගලයන් 2 දෙනෙක් කිට්ටු වුණ වෙලාවට ඒ පුද්ගලයෙකුට වෛරසය ඇත්නම් පමණයි මේ බෝවීම සිද්ධ වන්නේ. ඒ නිසා වැදගත්ම කාරණේ සමාජ දුරස්ථභාවය. මේ අතර දිවයිනපුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක රඳවා සිටි පුද්ගලයින් 3000කට අධික පිරිස අතරින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවැනි කණ්ඩායම අද සිය නිවෙස් වෙත පිටව ගියා. 201 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම ඉතාලිය හා දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකින් පැමිණි අයයි. ඒ අනුව කන්දකඩු මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් නිරෝධායනය වූ 144 දෙනෙක් අද උදැසන මධ්‍යස්ථානයෙන් පිටව ගියා. මුලින්ම අපි අකමැත්තෙන් වගේ මේ ස්ථානට පැමිණියා. නමුත් මෙතනට පැමිණුණාට පස්සේ අපිට කිසිම අඩුපාඩුවක් නැතුව හොඳට සැලකුවා. දහමුදාව ඉන්නකම් කිසිම විදේශිකයෙක් ලංකාවට පැමිණීමට බියවන්න එපා. මම හිතන්නේ අපි අඩුපාඩු සිද්ධ වෙන්නේ නැති ඒත් එතුමන්ලා බොහොම ඉවසීමෙන් යුක්තව අපව බලාගෙන අපිට හැමදේම ලැබෙන්න සැලසුවා. ශ්‍රී දහමුදා පොලිසිය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෑමදෙනාට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිනවා මේ මොහොතේ. අපේ ළඟට කෑම බීම ටික ගෙනත් දීලා අපිට මොන හරි අවශ්‍යතාවයක් කිව්වනම් ඒ සැනින්ම අපිට ඒක ඉෂ්ට කරලා දුන්නා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට ඒ වගේම යුද හමුදාපතිතුමාට මුළු යුද හමුදා සේනාංක හැම සියලු දෙනාටම ඉතාම අපි ඉතාම ණයගැතිය අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙනවා. අගේ කොට සැලකෙනවා උසස් අපිට සේවාවක් ලබා දුන්නා. ඇවිල්ලා අපි උද්ඝෝෂණයක් කරා. මොකද උද්ඝෝෂණය කරන්න හේතුවක් තියෙනවා එතන. ඒ 25 30ක් පැනලා ගියා එතනින් බෑග් අදගෙන ඊට පස්සේ අපි බැලුවා මොකද්ද මේ දෙගොල්ලකට දෙවිදියක් කියන එක. එතන තමයි මෙතන මූලිකම ප්‍රශ්නේ උනේ. දැන් මෙතන අපි මේ මෙතුමල්ලට අපි ගරු කරනවා. වැඳ නමස්කාර ගරු කරනවා. මෙතන බුදුරත් හැම දෙයක්ම කිසිම අඩුපාඩුවක් නැතුව සියලුම දේවල් මේ ඉෂ්ට කරා මේ යුදහමදාවට. ජයවේවා. අපි ත්‍රිවිධහමදාර ජයවේවා. අපි වැඳ නමස්කාර කරනවා. කොළඹ ගාල්ල මාතර මහනුවර හා දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිස යුද හමුදාව විසින් අදාළ ප්‍රදේශවලට රැගෙන ගොස් පොලිස් ස්ථානවලට බාර දෙනු ලබනවා. අදාළ පොලිස් ස්ථානවල මැදිහත් වීමෙන් ඔවුන් නිවෙස් වෙත බාර දීමට නියමිතයි. මේ අතර ඊයේ දිනේ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ පිරිසක් රැගෙන මාතර බලාගේ යුද හමුදා බස් රථයක් අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා යමින් සිටි බස් රථයක් යුදහම්දා බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් සංචාරක බස් රථයේ රියදුරට සහාරිය සහායකට බරපතල තුවාල සිදුව ඇති බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. යුදහම්දා රථයේ ගමන්ගත් සෙබලෙක්ද අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර මහනුවර ජාතික රෝහලේ උපස්ථාන කටයුතු කරන සේවකයින් බොහෝ පිරිසක් අනුරාධපුර පොළොන්නරුව ඇතුළු පිටපළාත්වල පදිංචිකරුවන් වන අතර ඔවුන් රෝහල අවට නවතැන්පළවල සහ නිවස්වල නවතැන්ගෙන සිට රාජකාරී සඳහා පැමිණෙනවා. මහනුවර ජාතික රෝහල කොරෝනා ආසාදිතයින් භාරගන්නා රෝහලක් ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමග නවතැන්පළ හිමිකරුවන් මෙම සේවකයින්ට නවතැන් දීම ප්‍රතික්ෂේප කරන බවයි ඔවුන් පවසන්නේ. නවතැන් වලින් උනත් අපිව ප්‍රතික්ෂේප කරන මට්ටමකට ඇවිල්ලා තිනා අපි හිතනවා අපිට රෝහල ඇතුළත නතර වී සේවය කිරීමට නවතැන් පහසුකම් සලසා දෙනවා නම් වඩා හොඳයි කියලා. බෝඩින් වලට ගියාම බෝඩින් වල ඉන්න අය ප්‍රතික්ෂේප කරන අපිව ජාතික රෝහලේ සේවය කරන නිසා අපි කොරෝනා වෛරස් හරන් එනවා විසී බෙජ හරන් එනවා කියලා. අපේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම යුතුකම තමයි මේ මහනුවර ජාතික රෝහල භූමිය තුලම නේවාසික සිටින තැනක් හදලා දෙන එක. ඇත්ත නව කොරෝනා වෛරසය ආසාදිනේ වූ ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු ඉතාලිය තුල සිටින්නේද යන්න මෙතෙක් එරට රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනේ වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කළා. ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති බවට වාර්තා පළ වුණා. කෙසේ වෙතත් මෙතෙක් ඉතාලියේ රෝහල් වලින් ඒ පිළිබඳ තහවුරු කර නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද විමසීම් සිදු කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදු කර නැහැ. එමෙන්ම ඉතාලිය තුල සිටින ශ්‍රී ලාංකිකයින් 40ත් 50ත් අතර පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද වාර්තා වනවා. මේ අතර ඉතාලියේ මෙසීනා ප්‍රදේශයේ පදිංචිව සිටි 70 වෘදි ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙනවා. ඊට හේතුව නව කොරෝනා වෛරසය ආසාදනය වීමද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. අවශ්‍යයෙන් ඔබේ මුළු පවුලම 100% දක්වා විෂ බීජ වලින් ආරක්ෂා කර දෙයි. හැදිරි නීතිය පැනවූ සමයේදී එය නොතකා ක්‍රියා කළ පුද්ගලයන් 2682ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් හැදිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ ජංගම සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය අපට වාර්තා වුණා. රටපුරා ව්‍යාප්ත වන නව කොරෝනා වෛරසය හේතුවෙන් ජනතා එක්රස් වීම අවම කිරීමේ අරමුණින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය පසුගියදා කටයුතු කළා. ඒ අනුව පසුගිය සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය එදින පසුරු 6 සිට 23 වන සඳුදා පෙරවරු 6 දක්වා බලපැවැත්වෙන බව නිවේදනය කළත් ඇඳිරි නීතිය 24 වන අඟහරුවාදා දක්වා දීර්ඝ කරනු ලැබුවා. මුළු දිවයිනම ආවරණය වන පරිදි පසුගිය සිකුරාදා පැනවූ ඇඳිරි නීතිය කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරේ දිස්ත්‍රික්ක පහකට හැර සෙසු ප්‍රදේශ සඳහා පසුගිය 23 වනදා පෙරවරු 6ට ඉවත් කර එදිනම පසුරු 2 සිට යළි පනවනු ලැබුවා. ඒ අනුව කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතට ඊයේ පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව විශාල වශයෙන් නගරයට අවතීර්ණ වුණා. ජනතාව විශාල වශයෙන් පෝලිම්බලට එක්වීමත් සමග ඊයේ දහවල් 12ට ඉවත් කිරීමට නියමිත වූ ඇඳිරි නීතිය දහවල් 2 දක්වා කල් දැමීමට රජය තීරණය කළා. මේ අතර මොරටුව පොලිස් රථවාහන අංශයට ලද තොරතුරු මත කොළඹ කළුතර නගර සීමාවේ බොල්ගොඩ පාලම අසලදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 14ක් අත්අඩංගුවටගෙන තවත් පිරිසක් අවවාද කර මුදා හැරීමට පොලිසිය ඊයේ පස්වරුවේ කටයුතු කර තිබුණා. පලාකළ පරවහගම රත්මල්ගහ වැව රක්ෂිතයේ සතුන් දඩයම් කරමින් සිටි දෙදෙනෙකු බෝර 12 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් ඊයේ කටයුතු කර තිබුණා. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනා කැකිරාව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේදී පන්නල බෝපිටිය ප්‍රදේශයේදී මහා පරිමාණ බත්තන් ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිසිය කටයුතු කර තිබුණා. එහිදී භාණ්ඩ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
මේ අතර ඇඳිරි නීතිය පැනවූ කාල සීමාවේදී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 2682 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. එෙහිදී පොලිස් භාරයටගෙන ඇති රථවාහන සංඛ්‍යාව 706ක් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසේ අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් ඇඳිරි නීතිය පනව ඇති කාල සීමාවේ ඖෂධ අලෙවිසල් විවෘත කර තිබීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. එෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය පත්‍රය හා ඖෂධ වට්ටෝරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොලිසියෙන් නිලීමක් කර ඇත්තේ. ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඔසසල් අදත් විවෘතව තිබුණා. පොලිම්වල රැඳී සිටින සියලුම ජනතාවට භාණ්ඩ ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙළඳසැල් හිමියන්ට සිදු කළ ඉල්ලීමකට අනුව ඇඳිරි නීතිය ඊයේ යලි පැනවීමෙන් පසුවද පොලිම්වල රැඳී සිටින සියලුම ජනතාවට භාණ්ඩ ලබා දීමට වෙළඳුන් කටයුතු කර තිබුණා. ඒ අනුව මාලිගාවත්ත සතුස ආයතනයේ ඊයේ රාත්‍රී 11:30 වනතුරු සිය පොලිම්වල රැඳී සිටි අවසන් පාරිභෝගිකයා දක්වා භාණ්ඩ ලබා දීමට කටයුතු කර තිබුණේ මෙලෙසින්. පොරණ ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවාවන් අදත් ක්‍රියාත්මක වූ ආකාරය අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඇඳිරි නීති අවසන් වූ පසු ජනතාව නගර තුල එක්රැස්වීම නැවැත්වීමේ අරමුණින් සහ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසට ලබා දීමේ ජංගම සේවාවක් ගාල්ල නගරයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ගාලු කඩවත් සතර ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එම ජංගම සේවාව අද ක්‍රියාත්මක වූ ආකාරයයි මේ. ඇඳිරි නීතිය පනව ඇති සමයේදී ගොවීන්ට අස්වනු නෙලීම සහ අලෙවි කිරීමට අවස්ථාව සලසා දීමත් සමග අද උදෑසන ගොවීන් සිය අස්වනු අලෙවි කිරීම සඳහා පෞද්ගලික වීමෝල් හිමියන් වෙත පැමිණියා. එෙහිදී කිසිදු බාධාවකින් තොරව රජය ලබා දුන් සහතික මිලටම වී මිලදී ගැනීම සිදු කළා. සහල් සම්බන්ධව ගැටලුවක් තියාගන්න එපා. සහල් බෙදා හැරීමත් වී මිලදී ගැනීමත් අඛණ්ඩව නියමිත මුදලට අපි බෙදාහැරීමේ වගකීම රටේ ව්‍යාපාරිකයන් වශයෙන් අපි බාර ගන්නා බව මේක අවස්ථාවක් කරගන්නවා. මේ රටේ ජනතාවට ඒ පැවසීමට වීමිල අඩුවීමක් කරන්නෙත් නැහැ, සහල් මිල වැඩිවීමක් කරන්නෙත් නැහැ. ඒ වගකීම රටේ ව්‍යාපාරික වශයෙන් මේ ප්‍රශ්නේ නිම වෙන තුරුම අපි විසින් ඒ වගකීම දරනවා. එමෙන්ම අරලිය සහල් සමාගම විසින් සහල් කිලෝ 105ක් රාජ්‍ය ආයතනවලට බෙදා දීම පොළොන්නරුවේදී සිදු කෙරුණා. මේ අතර හෙට පෙරවරු 4 සිට පස්වරු 2 දක්වා කාලය මැනින් වෙළඳපළ සාමාන්‍ය ආකාරයෙන් තොග වෙළඳාම් කටයුතු පමණක් සිදු කරන බව මැනින් පොදු වෙළඳ සමිතියේ සභාපති දේශබන්දු රනිල් හෙට්ටිගේ මහතා අද දෙරණට සඳහන් කළා. සියලුම ගොවි මාතෘන්ගෙන් මේ උච්ච අවස්ථාවේ විශාල මුදල් බලාපොරොත්තු වෙන්න එපා. පුංචි මුදලක් අරගෙන ලාභයක් ලබලා මේ අපේ රටේ ජනතාවට කණ්ඩ බොන්න දෙන්න. ඒ කිසි අඩුවකින් තොරව අපි මේ දේවල් ජනතාවට ලබා දෙන්න සූදානම්. පාන්දර 4 ඉඳලා හවස 2 වෙනකම් ඉතාම ඉක්මනින් ආරක්ෂා සහිතව මේ ස්ථානවලට ඇවිල්ලා ඔබතුමාලගේ රාජකාරිය අපි බලාපොරොත්තු වෙනවා. යම් කිසි වසා දැමීමක් කරනවා නම් රජය දැනුවත් කරලා හරි පොලිසිය අපිට දැනුවත් කරොත් පමණයි අපි ඒ වසා දමන්නේ සම්පූර්ණයෙන්ම. තොග වෙළඳුම් පමණක් කරුණා කරලා වැඩිපුර පැමිණෙන්න. මොකද මෙතන එකතු වෙන සංඛ්‍යාව වැඩි වෙනවා සිල්ලර වෙළඳුම් ආවොත්. එතකොට අපිට කොවිඩ් වසංගතයෙන් අපිට ආරක්ෂාවක් සලස ගන්න අමාරු වෙනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් බිලියන 1.3 ජනගහනයකින් යුතු ඉන්දියාව මුළුමනින්ම වසා දැමීමට එරට රජය ඊයේ පියවර ගත්තා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අංගව ඇත්තේ කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානයේ බවට ඇමරිකාව පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි. රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ සියලු පාසල් සිසුන්ට ගාස්තු රහිතව ඊතක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. මේ අතර බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රට තුළ මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ දානමාන ප්‍රත්‍යපහසුකම් නොමැති අගහිගකම් ඇති විහාරස්ථාන සඳහා පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බවයි.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රට තුළ මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ දානමාන ප්‍රත්‍යපහසුකම් නොමැති අගහිඟකම් ඇති විහාරස්ථාන සඳහා පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බවයි. එවැනි විහාරස්ථාන ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේකකාධිකාරී ස්වාමින් වහන්සේ මගින් දැනුම් දෙන ලෙසද එම නිවේදනයේ සඳහන්. අද දෙරණ මධ්‍යහන පත් ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. රැඳී සිටින්න අද දෙරණ සමගින්.